ඔබසිරු දිනාටම ජීසු පිහිටයි ආදර සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ අද දවස සුවිශේෂී දවසක් සුදෝ ජෝන් මේරි වියානි මුනිතුමන්ගේ මංගල්‍යදී මේ මංගල්‍ය දවසේ අපේ තේමාව වෙන්නේ ස්වාමින් වහන්සේගේ ආදරය ජීසු සමිඳුන්ගේ ආදරය මේ ජෝන් මේරි වියානි ඉපදෙන්නේ 1788 ප්‍රංශ විප්ලවයත් එක්කම බොහෝ වේලාවට බොහොම රට කලබල වෙලා තිබුණු කාලේ. ඒ නිසාම කුංචි කාලේ ඉගෙන ගන්න වෙන්නේ නැහැ. නමුත් මොහුට අවුරුදු 13 වෙද්දී ලොකු කැමැත්තක් ආසාවක් ඇති වෙනවා. ගරු පියතුමෙක් වෙන පූජා ප්‍රසාදින් වහන්සේ කෙනෙක් වෙන. ඒ සඳහා දේවසත්තලට ඇතුළු වුණාන් පස්සේ ප්‍රධාන අභියෝගය අධ්‍යාපනය. මොකද මූලික අධ්‍යාපනය නොලැබුණු නිසා ඉගෙන ගන්න බැරි වෙනවා. සමහර තැන්වලදී කොම් වෙනවා. කඳුළු සරනවා. ජීවිත අභියෝග රසයන් පූජකවරයෙට යන්නට නොහැකි බව ප්‍රකාශ වෙනවා. නමුත් නිරන්තර යාඥාව තුළ තමන්ගේ සහෝදරතුමන්ලාගේ උදව් උපකාර තුළ කෙසේ හෝ උන්වහන්සේ මේ අභියෝග ජයගෙන මේ අධ්‍යාපනයේ තිබුණු අභියෝගයේ ජයගෙන පූජකවරයෙට පාතබනවා ක්‍රිස්තු වර්ෂ 1815. නමුත් අධ්‍යාපනයේ දුර්වලකමකුත් තියෙන නිසා යම් යම් බාධක මැද්දේ පූජකවරයෙට පැමිණෙන නිසා ඔහුට බාර දෙන්නේ ඉතාමත්ම කුඩා වීසමක්. එය ප්‍රංශයේ ලියෝන් නගරයට ඈතින් පිහිටි ආස් කියන පුංචි වීසමක්. ඔහු ඉතාමත්ම ආදරෙන් මේක බාර ගන්න. නමුත් මේ ගමේ අය සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගෙන් ඈතට ගිර ප්‍රංශ විප්ලවයත් එක්කම දෙමිඳුන් අතහැරලා දෙව්මිඳුන් අතහැරලා බේබදුකම සල්ලාල ජීවිතය සහ පෞල් ජීවිතේ කඩා බිඳහෙළුණු ජීවිතයක් තුළ ජීවත් වෙන ගමක්. මෙන්න මේ ගමට තමයි මේ පියතුමා යන්නේ. මේ සම්සේවක පියතුමා හැටියට. ලොකු අභියෝගයක්. ඒ නිසාමයි ජෝන් මේරි වියානි පියතුමා හඳුන්වන්නේ මේ සම්සේවක පියවරුන්ගේ නාම සාන්තුවරය හැටියට. දැන් උන්වහන්සේ ගිහිල්ලා තනියම යාඥාව තුළ ලොකු සටනක් ආරම්භ කරනවා. පාප උච්චාරණේ සක්‍රමීන්තුව දානය කරන්න උත්සාහ කරනවා. කාලයක් යනකොට මේ ගමේ ඇයට තේරෙනවා මේ පැමිණ සිට පියතුමා අපිට වඩා වෙනස්. මේ වෙනස් නිසාම එක එක්කෙනා එනවා උන්වහන්සේ හොයාගෙන. විශේෂයෙන්ම පාපොච්චාරණ සක්‍රමීන්තු දානය කරන සමහර දිනවල පැය 10 12 අඛණ්ඩව. පසු අවට ගම්වල මුළු ප්‍රංශයේම සමුළු යුරෝපයේම ජනතාව ඇදී එන්න පටන් ගන්නවා. මේ නිසා ආස් කියන මේ කොන් වෙලා තිබුණු මේ පුංචි මීසම පුංචි නගරය දෙවන් වහන්සේට ප්‍රසන්න නගරයක් බවට පත් වෙනවා. මේ තුළම ශුද්ධවන්ත ජීවිතයට ඇතුළු වෙනවා. ඒ නිසා අද දවසේදී විශේෂයෙන් අපි ජෝන් මේරි වියානි සුද්ධවන්තයට යාඥා කරමු. අධ්‍යාපනය ලබන්න අමාරු ප්‍රශ්න ගැටලු තුළ ඉන්න තමන්ගේ රැකියා ස්ථානයේ ප්‍රශ්න ගැටලු පෞල් ජීවිතය තුළ ගැටලු ඉන්න දෙන්න ශක්තිය. ජීවිතය ජය ගන්න යාඥාවේ බලය. ජෝන් මේරි සුද්ධවන්තයා අන්තිමට සඳහන් කරනවා. අප කරන කුමන දෙයක් වුවත් දෙවියන් වහන්සේට සම්බන්ධ වුණේ නැත්නම් ඒ අපරාධයක් ඒ නාස්තියක්. එන රහසමයි. සාර්ථකත්වයේ රහස ඔබ මම කරන කුමන දෙයක් වුණත් දෙවියන් වහන්සේට යාඥාව තුළ සම්බන්ධ කර යුතුයි. මෙන්න මේ පණිවිඩය අයිති කරගන්න. උත්සාහ කරමු අද දවසේ කරන කියන හැම දෙයක්ම දෙවියන් වහන්සේට සම්බන්ධ කරගන්න. එතකොට ඒ නාස්තියක් වෙන්නේ නැහැ. එය ආයෝජනයක් වෙනවා. ජීසුස්